ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත සවසහාය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල රජුවේ ළම ආරෝහලේ දැඩි සත්කාර ඒකකය පිරෙයි කොවිඩ් දරුවන් සඳහා බොරැල්ලෙන් නව ගොඩනැගිල්ලක් රෝග ලක්ෂණ ඇතනම් දරුවන් වහා රෝහල්ගත කරන්න විශේෂඥයින් ඉල්ලයි ලංකාවේ එන්නත් කරන වැඩපිළිවෙල ටෙඩ්‍රෝස්ගේ ඇගීමට පළමු එන්නත කෝටිය පණි ජනපති ඉලක්කය ජයගනි සියලු එන්නත් සාර්ථකයි කුමන හෝ එන්නතක් වහා ගන්න රාජ්‍ය ඇමති චන්න ඉල්ලයි අදත් ඇස්ට්‍රාසෙනිකා පැය 24 පුරා දියත උයනේදී රාජ්‍ය සේවය ඇරඹේ පාසල් අරින්නත් ජීඑල් සූදානම් දිවයිනපුරා රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලය හෙට සහ අනිද්දා ලැඩවීමට නියමිතයි දේශපාලන පරිගැණීම් කොමිසමේ නිර්දේශ බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු අගමැති අධිකරණයට කොරෝනා මැද්දේ රාජ්‍ය සේවය පරිගැණීමක් ලෙස ජේසී දකි ඉශාලිනීගේ මරණයේ සැක සහිත තැන් සොයා තවත් පරීක්ෂණ දූෂණයට ලක් වූ තවත් මෙහෙකාරියක් තොරතුරු කියයි උද්ඝෝෂණ සහ අදහස් ප්‍රකාශ කිරීම ව්‍යවස්ථානුකූලයි තහනම් ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල ප්‍රතික්ෂේප කරයි අනවසර ඉඩම් ගොඩකිරීම වැටලීමේ විශේෂ ඒකකයක් පැය 24 පුරා වරායේ නැගෙනහිර සහ බටහිර පර්යන්ත කඩිනමින් සංවර්ධනයේට ඇමති රෝහිත සූදානම් ජාතියේ මහා පහන් කැඹට 82ක් මධ්‍යදරණි මුහුදේදී සංක්‍රමණිකීන් 394 දෙනෙකු බේරා ගනි ප්‍රථමයෙන් දේශීය පුවත් ළම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇඳන් 6ම පිරියතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය පවසනවා රෝග ලක්ෂණ මතු වූ වහාම දරුවන් රෝහල් ගත කිරීමට පියවර ගන්නා ලෙස විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා මෙතෙක් සිදු වූ කොවිඩ් ළමා මරණවලට හේතුව වහා රෝහල් ගත නොකිරීම බවයි ඔහු පවසන්නේ දැන් කොවිඩ් පිළිබඳ නවතම වාර්තාව ලමුන් සඳහා එන්නත් කරණීය ක්‍රියාත්මක නොවීමත් දරුවන් රෝහල් ගත කිරීමට පමා වීමත් හේතුවෙන් බලවත් අර්බුදකාරී තත්වයක් මතුවී ඇතැයි රෝහල් අධ්‍යක්ෂ ජී විජේසූරිය මහතා ප්‍රකාශ කරනවා ළමා රෝහල පිරියම හේතු කොටගෙන මේ වන විට වෙනත් ගොඩනැගිල්ලක්ද ලබාගත් බවයි ඔහු පවසන්නේ මේ වෙනකොට සාමාන්‍යයෙන් 15ක් 20ක් අතර දිනකට වාර්තා වෙන රෝගීන් එතකොට අපිට මේ රෝහල තුල තබා ගැනීමටත් බැරි තරම් රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙනවා රෝගී මේ වෙලාවේ රෝගීන් 70 ගානක් දෛනිකව අපි ප්‍රතිකාර කරන රෝහල තුල ඉන්නව නතර මෙතෙක් සිදු වූ බොහෝ ළමා මරණ වලට හේතුව පිළිබඳ කතා කළ විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා දැනට තවම දන්නේ නැහැ මේ ඩෙල්ටා ප්‍රභේදය නිසාද කියලා නමුත් මේ දැනට තියෙන තත්ත්වය යටතේ ඩෙල්ටා ප්‍රභේදය සහිත දරුවන් උනත් ඉන්න පුළුවන් ඒ සම්බන්ධව තවම ඒ විද්‍යාත්මක පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙන්න අවශ්‍යයි මිය යාම් පිළිබඳ යම්කිසි අධ්‍යයනයක් කරා ඉන් පැහැදිලිව දක්නට ලැබුණ දෙයක් තමයි රෝහල තුලට දරුවන් රැගෙන යීමේ යම්කිසි ප්‍රමාදයක් නිසා මෙන්න මේ වගේ තත්ත්ව විශේෂයෙන් දෙමාපියන් දරුවන් ගැන තියෙන දැඩි සැලකිල්ල නිසා රෝහල තුලට දරුවන් රෝග තත්ත්වයක් ඇති වුනහම ප්‍රතිකාර සඳහා යොමු කිරීමේ යම්කිසි මැලිකමක් දක්වන මේ දරුවන්ට කොවිඩ් 19 රෝගේ සෑදීමේ හැකියාවක් ඇති වෙයි කියලා. රෝහල තුල මේ කොවිඩ් 19 සහිත දරුවන් සහ කොවිඩ් 19 රෝගේ නොමැති දරුවන් මිශ්‍ර වීමක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා දරුවාට රෝහල තුලින් මේ රෝගේ බෝ වීමේ හැකියාව ඉතාම අවමයි. එසේම ළමුන්ට එන්නත් ලබා දීම පිළිබඳව විශේෂ අධ්‍යනයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා. පොදුවේ ගත්තහම රෝගීන්ගේ වැඩිවීමක් තියෙනවා ඊට සාපේක්ෂව ඒ ප්‍රතිශතයට අදාළව කුඩා ළමුන්ගෙනුත් සංඛ්‍යාවක් ඉන්නවා ඒක තමයි ප්‍රධාන වශයෙන් මෙතන පැහැදිලි කරන්න තියෙන්නේ මේ කොවිඩ් රෝගයට එන්නතෙන් හැදීම නවතින්නේ නැහැ දැඩි සත්කාරයකට යාන්මට හිටපු පුද්ගලයෙක් නම් නොයා බේරෙන්න පුළුවන් ඔය අතර ඕනතරම් ඉන්න පුළුවන් බෙහෙත් විද්දත් බෙහෙත් දෙකම විද්දත් හොඳම බෙහෙත විද්දත් ශරීරය තුළ ඇතිවන්නා වූ අනිකුත් සියලු ප්‍රතික්‍රියාවල සමස්තයක් ලෙස ඒ පුද්ගලයා මිය යන්න ඉඩ තියෙනවා
මෙතර ලෝක සෞඛ්‍ය සංවිධානය ට්විටර් පණිවිඩයක් මගින් ශ්‍රී ලංකාවේ එන්නත් කරන්නේ සාර්ථකත්වයේ ඇගීමට ලක් කර තිබෙනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් පවසන්නේ ශ්‍රී ලංකාව එන්නත් කරන්නේ ඉලක්ක සපුරා ගනිමින් සිටින බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඍජු මැදිහත්වීම යටතේ මෙරට එන්නත් කරන්නේ ක්‍රියාත්මක වුණා. සෞඛ්‍ය සේවයේ සේම ත්‍රිවිධ හමුදාවේ සහයද ලබා ගැනුණා. අද වන විට එක් මාත්‍රාවක් හෝ ලබාගත් සංඛ්‍යාව කෝටිය ඉක්මවා තිබෙනවා. මේ අතර එන්නත් කරන්නේ පිළිබඳ අදහස් දක්වන රාජාමාත්‍ය චණ්ඩ ජයසුමන මහතා පවසන්නේ ඕනෑම එන්නතක් වහම ලබා ගත යුතු බවයි. සෑම එන්නතකින්ම ආරක්ෂාව සැලසෙන බව ඔහු පෙන්වා දෙනවා. මේ අවුරුදු 30ට වැඩි උදවිය එන්නත් කරන්නේ නිමා වෙනවත් එක්කම අපි අවුරුදු 18 සහ 30 කාණ්ඩයේ අයට එන්නත් ලබා දීම ආරම්භ කරනවා. මේ සඳහා අවශ්‍ය සයිනෝෆාම් එන්නත් තවත් මාත්‍රා ලක්ෂ 40ක් මේ ලබන සතිය තුල අපේ රටට ලැබෙන්න නියමිතයි. කණ්ඩායමක් සිටිනවා මේ ෆයිසර් එන්නතම. ෆයිසර්ම ලබා ගත යුතු. එහෙම නැත්නම් මොඩර්නා එන්නතම ලබා ගන්නවා කියලා කල්පනාවෙන් එන්නත ලබා ගන්නේ නැති. අපිට එහෙම සෑහෙන පිරිසක් හම්බෙලා තිනවා. ඒ එන්නත් හා සමානවම බලය තියෙන ප්‍රතිඵල ආයේ එන්නත් තමයි මේ සියල්ලක්ම අපි අපේ රටේ ලබා දෙන්නේ. බලන් ඉන්න එකේ කිසිම තේරුමක් නැහැ. Taman අප්‍රමාදීව Tamanට ළඟම තියෙන ස්ථානෙට ගිහිල්ලා ඒ ලබා දෙන එන්නත ලබා ගන්න. AstraZeneca දෙවන මාත්‍රාව ලබා දීම ඊයේ ආරම්භ වුණා. ඊයේ දවස තුල 69,266 දිනෙකට එන්නත ලබා දී තිබෙනවා. ඒ සඳහා පැය 24 පුරාම විහාර මහදේවී උද්‍යානය තුල එන්නත් මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වුණා. සිට තවත් සතියක් පුරා ඇස්ට්‍රොසෙනිකා එන්නත ලබා දීමට සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා දියත උයන පරිශ්‍රයේද පැය 24 පුරාම මධ්‍යස්ථානයක් ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මේ සඳහා පෙරමුණගෙන සිටිනවා. අද පෙරවරුවේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදීද එන්නත් කරණීය ක්‍රියාත්මක වුණා. ඊට ගුවන් හමුදා සහය ලැබුණා. ආබාධිත පුද්ගලින්ට ඔවුන්ගේ වාහන තුල දීප එන්නත් ලබා දීමටයි මෙහිදී ගුවන් හමුදාව පියවරගෙන තිබුණේ. මෙතර කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ එන්නත ලබා නොගත් අය හඳුනා ගනිමින් සිටින බවයි. සමහර පිරිසක් මේ එන්නත් ලබා ගැනීමට මැලිකමක් දක්වන බව රජයට වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා විසින් උපදෙස් දුන්නා. මේ එන්නත් කරණයෙන් කර නොමැති පුද්ගලයන් පිළිබඳව අපි සමීක්ෂණයක් කරමු කියන එක තමයි කරේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මේ සමීක්ෂණය තාමත් ඉක්මනින් ආරම්භ කරන ලෙස අපිට උපදෙස් දුන්නා. ඒ අනුව අපි මේ වෙනකොටත් මේ සමීක්ෂණය කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාමීදාරි වසම් 557 ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 13කම ක්‍රියාත්මක කරන්න සියලුම විධිවිධාන යොදලා තියෙනවා. මෙතර ශ්‍රී ලංකාව මිලදීගත් ෆයිසර් එන්නත් මාත්‍රා 1,04,000ක් මෙරටට අද අලියම ලැබී තිබෙනවා. මෙතර ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිවේදනයක සඳහන් වන්නේ ඇස්ට්‍රොසෙනිකා මීළඟ තොගය ලබන සෙනසුරාදා දිවයිනට ලැබෙන බවයි. ඒ ජපාන රජයේ පරිත්‍යාගයක් ලෙසයි. අඛණ්ඩව සිවුන දිනටත් 2000 ඉක්ම වූ කොවිඩ් රෝගීන් ඊයේ වාර්තා වී තිබෙනවා. එම සංඛ්‍යාව 2510ක්. මරණ සංඛ්‍යාව 4500 ඉක්මවා තිබෙනවා. මේ අතර කොවිඩ් 19 වෛරස තත්ත්වයට අදාළව තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට self shade නමින් ස්මාර්ට් ජංගම දුරකථන යෙදුමක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හඳුන්වා දී තිබෙනවා. දිවයින පුරා ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහන පිළිබඳව ජනතාව සිය කෘතවේදීත්වය පළ කර තිබෙනවා. පැයක් ගියේ නැහැ වැඩි විතර. අතිගරු ජනාධිපතිතුමත් අපේ හමුදාපතිතුමත් අපේ මේ ත්‍රිවිධ හමුදාවේ සොල්දාදු සෑම දෙනාම කරන මේ කරත්‍රව්‍ය අගයන්න ඕන. මොකද මේ රෑතිසි නිදි මරාගෙන මේ අපි වෙනුවෙන් මේ කරන සේවයට බොහොමත්ම පිං කියලා इंजक्षन लबादी අද සියලුම රාජ්‍ය සේවා සාමාන්‍ය පරිදි ආරම්භ වුණා. ඒ රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙනිකුත් කළ චක්‍රලේඛයට අනුවයි. රාජ්‍ය සේවකීන්ට පළාත් අතර ගමන් කිරීම සඳහා අන්තර් පළාත් ප්‍රවාහන සේවාවද ක්‍රියාත්මක වුණා. එමෙන්ම පවතින කොවිඩ් අවදානම හමුවේ රාජ්‍ය සේවකීන් සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බවයි සෞඛ්‍ය අංශය පවසන්නේ.
රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් පසුගියදා නිකුත් කළ චක්‍රලේඛයට අනුව අද සියලුම රාජ්‍ය සේවා සාමාන්‍ය පරිදි ආරම්භ වුණා. රාජ්‍ය සේවය සඳහා පැමිණෙන පිරිස් හට ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් සලසා ඇති අතර අද උදෑසන කාර්යාලීය දුම්රිය 50ක් දහවණේ කෙරුණා. එමෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලයේද ප්‍රමාණවත් බස් රථ අද දින යොදවා තිබුණා. ඒ අනුව රාජ්‍ය සේවකීන් හට අන්තර් පළාත් ගමනාගමනයට අද සිට අවසර හිමි වුණා. පළාත් සංචරණ සීමා සඳහා මාර්ග බාධක යොදා තිබෙනවා. කෙසේ වෙතත් එම මාර්ග බාධක හරහා රජය සේවයට වාර්තා කරන අයට පැමිණීමට අවස්ථාව තිබෙනවා. ඒ වගේම රජය සේවය වුවත් පුද්ගලික සේවය अत्यावश्य सेवावल सामाजिक सामाजिकावंट गमन किरीमट हेकिवत्तिबिनो विशेषिम पलात् संचरण सीमाव औंठादालवण्येन है මෙතර පවතින කොවිඩ් අවදානම පිළිබඳව රාජ්‍ය සේවකීන් සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. කාර්යාල තුල මේ රෝගයේ පැතිරුණු බොහෝ අවස්ථාවල අපිට පෙන්ලා තියෙනවා මුවවැසුන් ඉවත් කරලා කණ්ඩායම් හැටියට ඒකරාශී වී කෑම ගැනීම දිවා ආහාරය ගැනීම හෝ වෙනත් ආකාරයකට ආහාර ගැනීම මේ රෝගයේ පැතිරීමට බොහෝ ස්ථානවල තුඩු දීලා තිබ්බා. ඉතින් එම නිසා ඒ වැනි දේවල් වලින් වැළකෙමින් අපි ආරක්ෂාව අපි සපයාගත්තේ නැත්නම් ඉරියේදී අපිට අපෙන් තවත් අපේ ගෙවල් වල ඉන්න අපේ ආදරණීයන්ට සමහරට මේක අපි ගෙනියන්න ඉඩ තියෙනවා. ඒ ආරක්ෂා වීම වැදගත් වෙනවා. මේ සම්බන්ධයෙන් අද සෞඛ්‍ය වෘත්තීය සමිතිය එකමුතුව මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර මහත්මයා චක්‍රලේඛයක් නිකුත් කරනවා සියලුම රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන්න කියලා. මේ රෝගය උත්සන්න වෙලා තියෙනවා. රට පුරා ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වෙලා තියෙනවා. බොහෝ අය ඒක කියනවා. හැබැයි මේ පණිවිඩේ මාධ්‍යයට විතරක් කියලා හරියන්නේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අපි අහනවා ඔයගොල්ලෝ මේ පීබී ජයසුන්දර මහත්මයා මේ චක්‍රලේඛය ගහනකොට එයාට මේක පිළිබඳව දැනුවත්භාවයක් නැති ප්‍රශ්නයක් තියෙනවා. පීබී ජයසුන්දර මහත්තයාට කොවිඩ් ඉවරුණාට සෞඛ්‍ය සේවාවට කොවිඩ් ඉවර නැහැ. ඒ නිසා සෞඛ්‍ය සේවාව නිවැරදිව කළමනාකරණය කරගන්න අපිට ඉඩ දෙන්න. අපි දැක්ක මේ චක්‍රලේඛන ගර්භණී මව්වරුන්ටත් අදාළයි. කවුරුවක්වත් මේ අතහැරලා නැහැ. දැන් ගර්භණී මව්වරු මේ රටේ 14 දෙනෙක් මිය ගියා කොවිඩ් නිසා. රෝගී වෙලා තියෙනවා ගර්භණී මව්වරු 2404ක්. මෙහෙම තත්වයක් තියෙද්දී මේ ගර්භණී අයයි සියලුම අයයි රාජ්‍ය සේවාවට කැඳවන්න කියලා කියන්නේ. සෞඛ්‍ය සේවාවට කැඳවන්න කියලා කියන්නේ. මොන මොලේ අමාරු පිස්සු චක්‍රලේඛයක්ද මේ කියන කාරණේ මේකෙන් හරියටම පැහැදිලි වෙනවා. මේ අතර රාජ්‍ය සේවයේ නියුතු ගර්භණී කාන්තාවන් සහ කිරි දෙන මව්වරුන්ට සහනයක් ඉල්ලා ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ විසින් අද රාජ්‍ය සේවා අමාත්‍යාංශයට ලිපියක් බහර දුන්නා. මේ අලුතෙන්ම ගිය මාසේ 30 වෙනිදා ගහපු චක්‍රලේඛය තියෙනවා සියලු දෙනා සේවයට කැඳවලා. දැන් මෙතන ප්‍රශ්නේ තමයි ගර්භණී කාන්තාවන් ඒ වගේම කිරි දෙන මව්වරු සේවයට කැඳවලා තියෙනවා. එතකොට රාජ්‍ය සේවා පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා මොකද්ද කියන්නේ මේ කැඳවන හේතුවට? දැන් වැක්සින් ගහලන ගර්භණී අයට 100%ක් වැක්සින් එක ගහලා නැහැ. මේ වෙනකොට ඒකවත් දන්නේ නැති ලේකම් කලේ දින්නේ මේකවත් නොදන්න ජනාධිපති ලේකම් කනේ දින්නේ ආණ්ඩුවට. මේ රටේ එහෙම තියෙද්දිද මේ රාජ්‍ය සේවය කැඳවන්නේ? අද දවසේ ඇතුලේ මේ රාජ්‍ය සේවයට ගර්භණී කාන්තාවන් කිරි දෙන මව්වරුන් කැඳවීම පිළිබඳ නිවැදනේ හකුලා නොගත්තොත් හෙට දවසේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ යන සූදානම් අපි. කොරෝනා සමග රාජ්‍ය සේවය ආරම්භීම එක්තරා විදිහක පරිගණීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුල මහතා පවසනවා. එයද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ වෙනකොට අපේ රට ගැන අනතුරු අඟවලා තියෙනවා. ඒත් එහෙම වෙලාවක තමයි චක්‍රලේඛන නිකුත් කරනවා රටේ සාමාන්‍ය තත්ත්වයට අනුව රාජ්‍ය සේවකයා වැඩට එන්න ඕනි කියලා. රජයේ පාලකින්ගෙන් අපි අහනවා දැන් රටේ තියෙන සාමාන්‍ය තත්ත්වයක්. මේ රජය පරිගන්නද යන්නේ? මොකද මේ ගුරු උද්ඝෝෂණය තුල රජයේ රාජ්‍ය සේවකයන් එක්ක අපිට පේනවා යම් යම් විදියක වෛරයක් ඇති කරගෙන තියෙනවා. දැන් ඒ වෛර පරිමාණයද මේ හදන්නේ? විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන්ගෙන් පරිගැනීමට ලෑස්ති වෙන්න බා රජයේ මැතිවරණ දෙකේදීම අපි දැක්කා රාජ්‍ය සේවකයන්ගේ 70%කට වැඩි ප්‍රමාණයක් මේ ආණ්ඩුවට ඡන්ද දීපු උදවි. මේ කරන ක්‍රියාවලිය තුල අපි දකින්නේ කොරෝනාව මේ වසංගතේ පාලනය කරන්න රජයට උමනාවක් තියනවද එහෙම නැත්නම් මේක බෝ කරන්න රජයට උමනාවක් තියනවද කියන ප්‍රශ්නේ තමයි
අපිට තියෙන. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද සිට රට නැවත මේ විදියට අරින්න රජයට හෝ අදාළ විෂය භාර අමාත්‍යවරයාට නිර්දේශයක් කරාද? ඒ වැඩපිළිවෙලක් බාර දුන්නාද කියන එක අපි දැක්කේ නැහැ තාම. ඒ නිසා එහෙම දෙයක් දුන්නද නැද්ද කියන එක දැනගන්න කැමතියි. එහෙම දෙයක් දුන්නේ නැත්නම් කාගේ තක්කඩි වුමනාවකටද මෙවැනි අනතුරුදායක තීරණයක් ගත්තේ කියන එක අපි අහන්න කැමතියි. මොකද හේතුව සැකයක් තියෙනවා. නොවැම්බර් මාසේ පළාත් සභා මැතිවරණය ඉලක්ක කරගෙන ඔන්න අපි රටම එන්නත්කරණය කරා කියලා යුද්ධ දිනුව වගේ සංදර්ශනයක් දාලා ඇහැට වැලි ගහලා මැතිවරණයට යන්නද හදන්නේ කියන සැකේ අපිට තියෙනවා. එල්ලීම් 12ක් මුල් කරගෙනමින් හෙට සහ අනිද්දා දිවයින පුරා සියලු රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අසනීප නිවාඩු වාර්තා කරන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය පවසනවා. මෙම වෘත්ති අරගලයෙන්ද විසඳුම් ලැබුණේ නැත්නම් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් ප්‍රකාශ කළේ. දිවෙනපුරා රෝහල්වල රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ විදිහට අපි හෙට සහ අනිද්දා දෙදින මේ වෙනකොට අසනීප නිවාඩු වාර්තා කිරීමේ ක්‍රියාමාර්ගයක් ගන්න තීරණය කරලා තියෙනවා. මේ දෙදින වැඩ වර්ජනය කැඳවන්නේ මූලික ඉල්ලීම් 12ක් මුල් කරගෙන අපි මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ සිට විතරක් ලිපි මගින් 41 වතාවක් මේ පිළිබඳව දැනුම් දුන්නා. එතකොට ඒකකටවත් පිළිතුරක් නැහැ. වසංගතයේ පටන් ගත්ත වෙලාවේ ඉඳලා ආණ්ඩුව කිසි වගකීමකින් වැඩ කරේ නැහැ. දකුණු කොළඹ සික්සන් රෝහල සැලකුවොත් එහෙම කොරෝනා පොසිටිව් වෙච්ච රෝගීන් ඉන්න එළියේ ජාතික රෝහල සැලකුවොත් කොරෝනා පොසිටිව් වෙච්ච රෝගීන් මේ වෙනකොට බිම වාඩි වෙලා තැන් තැන් වල ඉන්නේ. එතකොට එවැනි තත්ත්වයක් දක්වා මේක වර්ධනය වෙලා තියෙනවා. හැම පැත්තකින්ම කරන්නේ මේ වසංගතය තමන්ගේ ඌමනාවන් වෙනුවෙන් පාවිච්චි කරන එක තමයි ආණ්ඩුව කරගෙන යන්නේ. අපි ආණ්ඩුවට අනිවැඩයක් දෙන්න කැමතියි. මේ ඉල්ලීම් වලට දැන් උත්තර ලැබෙනවා නම් අපි ලෑස්ති මේ ක්‍රියාමාර්ගේ නවත්තන්න. මේවටත් උත්තර නොදී නම් ආණ්ඩුව යන්න හදන්නේ. අපිට මෙතනින් එහා ගියපු ක්‍රියාමාර්ග කැඳවන්න පුළුවන්. උත්තර නොදී යනවා නම් එවැනි ක්‍රියාමාර්ග වලටත් මූණ දෙන්න සූදානම් වෙන්නේ. ඉශාලිනී දැරියගේ මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශ 40ක් සටහන් කරගෙන අවසන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. දැනට අත්අඩංගුවේ පසුවන රිෂාඩ් බදිවුදීන්ගේ බිරිඳගේ සහෝදරයා තවත් මෙහෙකාරියකට සිදු කළ ලිංගික හිංසනයක් පිළිබඳව පරීක්ෂණවලදී හෙළිදරව් වී තිබෙනවා. විශේෂ පොලිස් කණ්ඩායම් මෙම සිද්ධිය සම්බන්ධව පුළුල් පරීක්ෂණයක යෙදී සිටින බවයි අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරන්නේ. අමාත්‍ය රිචාඩ් බදුරුදීන් යනායගේ නිවසේ සිටි දැරිය මියාමේ සිද්ධියට අදාළව උද්ගල සාක්ෂිවලට අනුව ප්‍රකාශ 40ක් පමණ සටහන් කරගෙන තිබෙනවා. අධ්‍යාත්මික තාක්ෂණික සහ පරිවේශනීය සාක්ෂි මගින් ඉස්මතු කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීම සඳහා ප්‍රකාශ දෙකක් ඊයේ දින තවදුරටත් ලබා ගනු ලැබුවා. ඊට අමතරව විශේෂඥ අධිකරණ වෛද්‍ය මඩුල්ලක් දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පත් කර තිබුණා. එම අධිකරණ වෛද්‍ය මඩුල්ලේ වාර්තාව ඉදිරියේදී ලබා දීම නියමිතව තිබෙනවා. මීට අමතරව මෙම දැරියට පෙර මෙම නිවසේ තවත් කාන්තාවන් 10 දෙනෙක් පමණ සේවය කර තිබෙනවා. 2009 වර්ෂයේ සිට මෙම 10 දෙනාත් අදාළ තැරැව්කරු විසින් රැගෙන පුද්ගලින් බවට වාර්තා වෙන්නේ. ඒ 10 දෙනාගෙන් 2 දෙනෙක් මේ වන විට මියගොස් තිබෙනවා. 8 දෙනෙක් තවමත් ජීවතුන් අතර සිටින අතර එම 8 දෙනාගේම ප්‍රකාශ මේ වන විට සටහන් කර තිබෙනවා. දැනට 22 වෙනිදි එක් කාන්තාවක් සඳහන් කළේ ඇයට ස්ත්‍රීදූෂණයක් සිදු වූ බව. ඒ සම්බන්ධයෙන් අදාළ අමාත්‍යවරයාගේ බිරිඳගේ සහෝදරයා අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා. ඊයේ දිනෙත් කැලණිය ප්‍රදේශයේ දැනට රැකියාවක් කරන මෙම නිවසේ 2009 සහ 2010 වර්ෂයේ ගෘහ සේවිකාවක් ලෙස කටයුතු කළ 29 හැවිරිදි තැනැත්තියෙක්ගේ ප්‍රකාශයක් සටහන් කරනු ලැබුවා. ඇය ප්‍රකාශ කරන්නේ ඇයට බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේදී යම් ලිංගික අතවරයක් සිදු බවට. එම අතවරය සිදු කර ඇත්තේ අමාත්‍යවරයාගේ බිරිඳගේ සහෝදරයා විසින් බව අනාවරණය වී තිබෙනවා. දැනට ඔහු රක්ෂිත බන්ධනාගාර ගතව තිබෙන්නේ. මෙම දිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඔහු මෙම නඩුවෙත් සැක්කරුවෙකු ලෙස නම් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලීමක් කිරීමට පොලිසිය බලාපොරොත්තු වෙනවා. මේ අතර අද දිනේත් ඉශාලිනී දැරියට සාධාරණ ඉටුකන ලෙස ඉල්ලා වතුකරය ඇතුළු ප්‍රදේශ කිහිපයක උද්ඝෝෂණ පැවැත්වුණා. ಸಿರಕಾದೆ
ගහපාලන ආණ්ඩුව දීදී මේ සිද්ධිය සිද්ධ වුණා නම් එහෙම මොකද්ද සිද්ධ වෙන්නේ එහෙනම් මේක සියල්ලම යට ගිහින් අද මේකට නීතිය ක්‍රියාත්මක වෙන තරාතිරමක් අවශ්‍ය වෙන්නේ නැහැ වරදි කළා තියෙනවා නම් කවුරු හරි එක ක්‍රියාත්මක කළ යුතු වෙනවා ඒ වගේම තමයි අපේ දරුවන් අපි S2 වගේ බලා ගන්නවා ඒක දෙමව්පියන්ගෙත් වගේ කීමක් රජයක් හැට අපිත් වගේ කීමක් කවදා හරි දවසක මරණ දඬනේ ක්‍රියාත්මක වුණොත් තමයි ළමා පරපුර සහ අන්තාවන්ට හිංසා පීඩා කරන දූෂිතයන් දූෂකයන් සමාජයෙන් ඉවත් කරන්නත් හැකියාව ලැබෙන්නේ අනිවාර්යයෙන්ම තරාතිරම නොබලා දඬුවම් ලබා දීම ක්‍රියාත්මක කළ යුතුයි දේශපාලන පරිගණීම් පිළිබඳ සොයා බැලූ කොමිසම තමන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නිර්දේශ බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අභියාචන අධිකරණයට අද රිට්පෙත් සමක් ඉදිරිපත් කළා මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස දේශපාලන පරිගණීම් පිළිබඳ සොයා බැලූ කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න ඇතුළු සමාජිකයින් එම කොමිසමේ ලේකම්වරිය සහ ජනාධිපති ලේකම් ආචාර්ය පීබී ජයසුන්දරන මහතුරුන් නම් කර තිබෙනවා පෙත්සම්කාර රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටින්නේ යහපාලන රජයේ සමයේ ක්‍රියාත්මක වූ දූෂණ මර්ධන ලේකම් කාර්යාලය සම්බන්ධයෙන් වග උත්තරකරුවන් විසින් විමර්ශනයක් සිදු කළ බවට තොරතුරු වාර්තා වූ බවයි අනතුරුව අදාළ කොමිෂන් සභාවේ වාර්තාව මගින් තමාටද බලපාන නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබෙන බව මාධ්‍යවලින් ප්‍රචාර වී තිබු බවද ඔහු සඳහන් කර තිබෙනවා විමර්ශනවලදී කොමිෂන් සභාව විසින් තමන්ට එරෙහිව කිසිදු චෝදනා පත්‍රයක් ඉදිරිපත් නොකළ බව පෙන්වා දෙන රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගෙන් ප්‍රමාණවත් ලෙස නිදහසට කරුණු විමසීමක් සිදු නොකළ බවද අධිකරණයේ හමුවේ පෙන්වා දෙනවා දූෂණ මර්ධන ලේකම් කාර්යාලය ස්ථාපිත කෙරුණේ එවක අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව බවත් එහි වියදම් සියල්ල නීතියට අනුකූලව සිදු කර ඇතැයි පෙත්සම්කාර වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා මෙම ලේකම් කාර්යාලය විසින් සිදු කරන ලද්දේ තමන්ට ලැබෙන පැමිණිලි විමර්ශන අංශය වෙත යොමු කිරීම පමණක් බව ඔහු පවසනවා එම කමිටුව විසින් ඉදිරිපත් කරන ලද පැමිණිලි විභාග කිරීම පිළිබඳව තීන්දු ගනු ලැබුවේ පොලිසිය අල්ලස් කොමිසම නීතිපති දෙපාර්තමේන්තුව හා අධිකරණ යන ආයතන විසින් බවත් එම විමර්ශන ක්‍රියාදාමයට තමන් කිසිදු ආකාරයක මැදිහත්වීමක් සිදු නොකළ බවත් රනිල් වික්‍රමසිංහ මහතා පෙත්සමෙන් පෙන්වා දෙනවා තමා මෙම විමර්ශන වලට මැදිහත් වූ බවට තහවුරු කළ හැකි කිසිදු කරුණක් මේ දක්වා ඉදිරිපත් වී නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ නීතියට පටහැනි ලෙස සහ ස්වාභාවික යුක්ති ධර්මයේ නැමැති නීතිමය මූලධර්මයේ උල්ලංඝනය කරමින් අදාළ පරීක්ෂණ කොමිෂන් සභාව විමර්ශන සිදු කර ඇතැයි චෝදනා කරන රනිල් වික්‍රමසිංහ මහතා එම කොමිෂන් සභාව විසින් සිදු කළ නිර්දේශ වලින් තමන්ට දැඩි අගතියක් සිදු වන බවද පෙන්වා දෙනවා ඒ අනුව තමන් සම්බන්ධයෙන් එම කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙන නිර්දේශ බල රහිත කිරීමේ රේට් ආච්ඡාවක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම් විභාගය අවසන් කොට තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසටත් හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අභියාචන අධිකරණයෙන් වැඩි දුරටත් ඉල්ලා තිබෙනවා ජාතියේ මහා පහන් තැඹට අදට අවුරුදු 82ක් ලාංකිකයින්ගේ විශ්වාසය දිනු ලංකා බැංකුව සිය 82 වන සංවත්සරයේ වෙනුවෙන් ගනුදෙනු කරුවන්ට නව සේවාවන් රැසක් හඳුන්වා දී තිබෙනවා ජාතිය මහා පහන් තැඹ ලෙසින් විරුදාවලිය ලැබූ ශ්‍රී ලංකා බැංකුව මූල්‍ය ශේෂ්ත්‍රයේ ඉදිරියෙන්ම සිටින ලංකා බැංකුව සිය අභිමානවත් 82 වන සංවත්සරය සමරනු ලැබුවා 82 වෙනි අභිමානවත් සමාරම්භක උත්සවය ලංකා බැංකුව මූලස්ථානයේදී අද පෙරවරුවේ පැවැත්ුණා අසුදෙවෙනි අභිමානවත් සමාරම්භක සමරමු උත්සවය ලංකා බැංකු මූලස්ථානයේදී සංවිධානය කර තිබූ අතර සර්වාගමික චාරිත්‍රයන්ට මුල් තැන දෙමින් උත්සවය පැවැත්වුණා මෙම අවස්ථාවට ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ මහතා සහ මහා කළමනාකරු පීඩීකේ ගුණසේකර යන මහතුරුන් ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියා එමෙන්න ලංකා බැංකුවේ 82 වෙනි සංවත්සරයට සමගාමීව අභිනවයෙන් ස්ථාපිත කරන ලද විශේෂ අපනයන ඒකකය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අද අරලියගහ මන්දිරයේදී විවෘත වුණා අන්තර්ජාල තාක්ෂණයේ ඔස්සේ අග්‍රාමාත්‍යවරයා මෙම විශේෂ ඒකකයේ විවෘත කළ අතර ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ වෙළඳ සේවා ඒකකය තුළ මෙම විශේෂ අපනයන ඒකකය ස්ථාපිත කර තිබෙනවා. එමෙන්ම මෙම සැමරුම් උත්සවයට සමගාමීව මෙරට වෘත්තකීන්ට අනිකුත් වැටුප් සහිත සේවකීන් ඉලක්ක කරගනිමින් BOCS Smart Salary සේව නමින් සුවිශේෂී ගිණුමක් ආරම්භ කිරීමද සිදු කෙරුණා. එමෙන්ම විදේශ අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන සිසුන් වෙනුවෙන් BOC Multi Country Travel Card හඳුන්වා දීමක්ද මෙහිදී සිදු වුණා. Mostly entities are making a growth, and I'm very happy to be associated with that. As far as the bank is concerned, year on year, when the other banks are making anything between 5 to 10%
expansion of their loan books. Partly, we took the majority of the central bank loan schemes to our fold, and we gave the initiative and we took that the loan schemes forward. Apart from that, on our own, with the limited experience and the exposure we had at the time, we introduced the Divi Udana loan scheme. This is June 2020. Less than 3 months into the pandemic. It was on the 20th of March that this pandemic came in and the country went into lockdown state. So it was less than 3 months into it that we looked at the SME sector and came out with our loan schemes. I must say, on that note, we have already exceeded the time allocated for this event. If I may conclude on that note and say a very big thank you to all of you ladies and gentlemen for attending this event and for members of the bank. Sri Lanka Bank of Dano, the Asuka Vasilapura, Sri Lanka Opera, Patricia Seva Karmin, Sri Lanka, Avitanaka Matami, other Vedasip, the Kanada Kota, Pamana Koi, and the Kantara Mulakila, Suruha Matu, Karman, Karmanta, Eva Gamba, Suda, Bulia Kaduku, Eva Gamba, Uvia, Ivara, Kamkarwagi, Epiriska Kama, Muruhat Samaja, Brahma, Lanka Bank, Samana, Kaduka Karagi, Dana Karma. It is other Lanka Bank. අද දහවල් කොළඹ පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණයක් වළකන ලෙස පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සීරාගල මහතා ප්‍රතික්ෂේප කර තිබෙනවා. මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ උද්ඝෝෂණ කිරීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කර ඇති බවයි. මේ අතර ලංකා ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගියා. ඒ ඔහුට එල්ල වී ඇති ජීවිත තර්ජනයක් පිළිබඳව පැමිණිලි කිරීම සඳහායි. ළමුන් 100ට අඩු පාසල් අගෝස්තු මාසයේ අග විවෘත කිරීමට සෞඛ්‍ය නිර්දේශ මත ක්‍රියා කරන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා. දැන් ගුරු වැටුප් විෂමතාව සහ කොතලාවල පනත පිළිබඳ සම්පූර්ණ වාර්තාව. කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම් පත්‍රයේ විරෝධය පළ කරමින් ජනතාවාදී බුද්ධි මණ්ඩපය උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අසලයි. මෙම උද්ඝෝෂණය නතර කිරීමට නියෝගයක් නිකුත් කරන්නයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතාගෙන් ඉල්ලීමක් කළා. මහේස්ත්‍රාත්වරයා ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ කොවිඩ් වසංගත තත්ත්වය උපයෝගී කරගනිමින් උද්ඝෝෂණ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වැළැක්විය නොහැකි බවයි. ජාති ආගම් කුලමල පන්ති ભેද වාද ભેද පක්ෂ ભેද නොතක නිදහස් අධ්‍යාපනයේ සුරකින්නට ඒ වගේම විශ්වවිද්‍යාලවල තිබෙන ස්වාධීනත්වය කතා කිරීමේ නිදහස අදහස් ඉදිරිපත් කිරීමේ නිදහස අපේ රටේ නිදහස් අධ්�යාපනය සුරක්ෂා කරන ඒ දෙවන්ත ගමන අපි බ්‍රහස්පතින්දට ක්‍රියාත්මක කරමු. මේ අතර තමන්ට ජීවිත තර්ජනයක් ඇතැයි පවසමින් ලංකා ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ නීතිච සුනිල් වටකල මහතා මාර්ගයෙන් විශේෂයෙන්ම කොරියාවේ සිට මාව මහමග බරා දමන බවට දුරකථන ඇමතුමක් දෙනවා. ඒ වගේම ලංකාවේ දුරකථන ඇමතුම් දෙකකින් මට තර්ජනය කරන එකක් මරණ තර්ජන අනිත් එක මේ සටන දිනන්න දෙන්නේ නැහැ කියලා තර්ජනය කරනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි අද මේ
පැමිණිල්ල බාර දුන්නේ ආණ්ඩුව දැන් කියනවනේ එක රටක් එක නීතියක් ඉතින් මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම බල කිරීම තමයි අපි අද මේ CID එකට පැමිණිල්ල බාර දීලා කළේ සියලුම ගුරුවරුන් සේවයට වාර්තා කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛය අලියම හෙළු කෙළ පිටක්සේ ඉවත දැමූ බව වෘත්තීය සමිතිය ප්‍රකාශ කළා මේ බලධාරීන්ට කියනවා මම පුළුවන් නම් හමුදාව යොදලා ළමයින්ට උගන්වන්න එහෙම නැත්නම් විශ්‍රාම ගිය අය ගුරුවරු ගෙන්නලා උගන්වන්න එතකොට මේ ප්‍රශ්නේ ඔබට විසඳන්න පුළුවන් කියලා හිතනවා ඒ ළමයි නැති ඉස්කෝලට බලහත්කාරයෙන් කැඳෙව්වා ඒ නිසා අධ්‍යාපන ලේකම්වරයාගේ මේ චක්‍රලේඛණය අලුයම බිඳු කෙළ පිටක් මෙන් බැහැර කළා අයින් කරා ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය චක්‍රලේඛයට අනුව පාසල් වලට එන්නයි ගුරු විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා නෑ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කළා තියෙනවා නම් ගුරුවරු ඒ නිවේදනයට අනුවයි කටයුතු කරන්න ඕනි සියලුම ගුරුවරුන්ට අපි ආයෝජනය කරන දැන් දීර්ඝ නිවාඩුවක් ගත කළා ඒ පාසලට දරුවන් වෙනුවෙන් වාර්තා කරන්න කියන ඉල්ලීම තමයි සංගමයක් හැටියට ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමේ ඉල්ලන්නේ අද දවස තුල ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාවෙන් නිසි විසඳුම් ලැබුණේ නැතිනම් දිව ඉනේ සිව් දෙසින් ගුරු විදුහල්පතිවරුන් කොළඹට කැඳවන බව වෘත්තීය සමිතිය අවධාරණය කරනවා අපි අනිවාර්යයෙන්ම අතරවැනිදා රටපුරාම ගුරුවරු නුවර පාරේ කඩවතින් මීගම පාරේ වැලිසරෙන් ඒ වගේම ගාලු පාරේ අපි දෙහිවලෙන් ඒ වගේම හයි ලෙවල් පාරේ අපි මේ කොට්ටාවෙන් ගාලු පාරේ අපි මොරටුවෙන් මේ වගේ අම බද්දෙන් අපි රත පෙළපාලියකින් අපි ජනාධිපති කාර්යාලය දක්වා අපි එනවා කියලා අපි කියන්න කැමතියි. මේ අතර පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්ද මාධ්‍ය හමුවක් කැඳවමින් සිය වැටුප් ගැටලුව කඩිනමින් විසඳන ලෙසටත් එසේ නොවුනහොත් ඩැඩි ක්‍රියාමාර්ග ගන්නා බවටත් අවධාරණය කළා. අනියම් ආකාරයෙන් තර්ජනාත්මක ලිපි ඉදිරිපත් කරලා ගුරුවරුන්ට සැබෑ විසඳුමක් නොදී මේ වැටුප් ප්‍රශ්නය තවදුරටත් ඉදිරියට ගෙන යන්නට ආණ්ඩුව වෙට්ටු දමමින් වංගු දමමින් ඊයේ ගතා වූ ක්‍රියාමාර්ග වැනි ලේඛන ඉදිරිපත් කරමින් අනියම් තර්ජන කරන්නට ආණ්ඩුව උත්සාහ ගන්නවා නම් අපි ඊට එරෙහිව ශක්තිමත්ව මුහුණ දෙන්නට සූදානම් මේ අතර අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ගුරුවරුන්ට ආයාචනා කරමින් ඉල්ලා සිටියේ දරුවන්ට ඉගැන්වීම සඳහා ක්‍රියා කරන ලෙසයි. මේ ගුරු භවතුන්ගෙන් පාසල් වලට ගිහිල්ලා මේ පාසල් විවෘත කිරීම සඳහා අවශ්‍ය පෙර සූදානම් කටයුතු වලට යෙදෙන්නේ කියන ආයාචනය තමයි මා ඉතාමත් කාරුණිකව අධ්‍යාපන අමාත්‍යවරයා හැටියට අපේ ගුරු භවතුන්ගෙන් හා අනධ්‍යන කාර්ය මණ්ඩල සමාජිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ. ඉතින් ප්‍රායෝගික වශයෙන් දෙවන මාත්‍රාව අගෝස්තු මාසයේ අවසානයේදී ලබා දුන් පසු සෑම විටම සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්වලට යටත් පාසල් විවෘත කිරීමේ හැකියාවක් තියෙනවා. රාජ්‍ය අමාත්‍ය අජිත් නිවට් කබ්‍රාල් මහතාද දරුවන් ගැන සිතා කටයුතු කරන්නයි ඉල්ලා සිටිනවා. මෙතනදී අපි කියන්න ඕනේ දේ තමයි අපේ දරුවන් ගැන හිතන්නට අවශ්‍යයි. දරුවන් ගැන හිතුවොතින් අපි ඕනම කෙනෙක් දන්නවනේ අපි දරුවෝ ඉන්නවනේ. දරුවන් ගැන හිතලා අපි මේකට විසඳුමක් හොයාගෙන ඉදිරියට යන්නට. මේ අතර කොතලාවල විශ්වවිද්‍යාල පනත වහා හකුලා ගන්නයි මෙරට ප්‍රවීණ සහ ජනප්‍රිය කලාකරුවන් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඉල්ලා සිටියා. අපිට සිද්ධ වෙන්නේ ඥාන ගවේෂණය වෙනුවට යම් ආකාරයකට ගොඩනැගිල්ලකට අවශ්‍ය ගඩොල් සකස් කිරීම වගේ විද්‍යාර්ථීන් ප්‍රජාවක් සහ අනාගත වෘත්තීන් සහ අනාගත ඡන්දදායකින් හැදීමේ අවධානමකට පාත්‍ර වෙනවා. අපි කියනවා පනත පාර්ලිමේන්තුවේ සම්මත කරන්න. ඒ සම්මත කෙරුවයින් පස්සේ සම්මත කරගත්තොත් ඕගොල්ලෝ කොහොම හරි අපි ඒක මහපාරේ පරාජය කරනවා. හේතුව මේ රට මිලිටරිකරණය කිරීමට අපි විරුද්ධයි. විශේෂයෙන් කලාකරුවෝ අපි විරුද්ධයි. නිදහස් චින්තනයක් සමාජයකට අත්‍යවශ්‍යයි. එවැනි අය එක තමයි කලාව කරන්න පුළුවන්. එහෙම නැතුව මිලිටරිකරණයට ලක් වෙච්ච මිලිටරිකරණ මානසිකත්වයකට යටත් වෙච්ච මිනිස්සෙක් එක්ක අපිට කලාව ගැන සංවාද කරන්න බෑ. කවුරු හරි දෙමෝපියෙකුට ඕන නම් තමන්ගේ ළමයා මේ අපි කතා කරපු විදිහට බොහොම මේ කීකරු ළමෙක් විදිහට හදාගන්න ඕන නම් හරි මේ කොතලාවල විශ්වවිද්‍යාලය හදාගන්න. මගේ තියෙන ප්‍රශ්නේ මේකයි. ඒකට අධ්‍යාපන අමාත්‍යාංශය හෝ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හෝ සම්බන්ධ කරගෙන මේක පොදු බවට පත් කරගන්නේ මොකටද? හරි. දැන් මේක මේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ඇති කරනවා ප්‍රශ්නේ විතරක් නෙමෙයි. මේක සමස්ත අධ්‍යාපනය තුළම මේ විශ්වවිද්‍යාල නියාමණයම. දැන් මේ කිසිම ආණ්ඩුවක් මේ අපිට ආදරේ නැහැනේ. දැන් මේක ගෙනාවේ යහපාලන ආණ්ඩුව 2018. හරි. එතකොට දැන් 2021 අපහු දැන් ඒකට විරුද්ධ වෙච්ච කඩේම අපහු ගේනවා. හරිද? ඒ කියන්නේ මේ කිසිම කවුරුවත් මේ හොඳ කට්ටිය නෙමෙයිනේ. ආණ්ඩුව ඔක්කොම අපිට මේ ජනතාවට කෙළවන්නේ නේ හදන්නේ.
දිවයිනපුරා අනවසර ඉඩම් ගොඩ කිරීම වැටලීම සඳහා පැය 24 පුරා නව ඒකකයක් ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාවේ හමුදා සම්බන්ධී කාර්කවරයෙකු යටතේ නව ඒකකය ආරම්භ කර ඇත්තේ. ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා සංශෝධන පනත් කෙටුම්පතද දැන් උපරිමයෙන් ශක්තිමත් කර ඇතයිද අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී එහි සභාපති මේජර් ජෙනරාල් RMW ද සොයිසා ප්‍රකාශ කළා. රටේ එක් රැට දෙකට කෘෂිකාර්මික ඉඩම් ගොඩ කර ඉදිකිරීම කළ අවස්ථා එමටයි. මේ සඳහා බොහෝ විට දේශපාලන හස්ත ක්‍රියාත්මකයි. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඍජු මැදිහත්වීම යටතේ මෙම තත්ත්වයන් පාලනය කිරීම සඳහා ඉඩම් සංවර්ධන සංස්ථාව පියවරගෙන තිබෙනවා. ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ පනත දැන් සංශෝධනය කර අවසන්. නව සංශෝධනයන් සමග ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට වැඩි බලතල හිමි වී තිබෙනවා. ඒ අනුවයි දිවයිනපුරා හමුදා සම්බන්ධී කාර්කවරයෙකුගේ යටතේ ක්‍රියාත්මක කණ්ඩායමක් පත් කර ඇත්තේ. දිවයිනපුරා ඕනෑම නීති විරෝධී ඉඩම් ගොඩ කිරීමක් පහත දුරකථන අංකවලට පැය 24 පුරාම දැනුම් දිය හැකි. ක්ෂණික දුරකථන අංකය සහ ෆැක්ස් අංකය 0112 88 53 54 0.7 27 24 57 පසරු 4න් පසු සහ සෙනසුරාදා ඉරිදා දිනවල 0112 86 80 02 විද්‍යුත් තැපෑල seu.sll.dc@gmail.com. මේ ගම් වතුර ප්‍රශ්නය බලයේ තියෙන මිනිස්සු දම්මලා ඒ මිනිස්සු ලවා කරා. ඒ වගේම ඒවා බලන් ඉඳලා අනිත් මිනිස්සුත් කරනවා. ඒ විදිහට පුරෝභූමිනිය ගොඩ නොපුරෝභූමිනිය යට සමාජයේ ආදායම් මට්ටමේ වැඩක් කරගන්න බැරි කුඩා ගෙවල් හදාගෙන ඉන්න අය ලොකු මිනිස්සු ගොඩ කරගන්න. පුද්ගලයා කවුද? තරාතිරමක් නොමලා තවහම කියලා ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් දිනවලදී ඔයගොල්ලන්ට වෙන්නේ මොන මොන මට්ටමේ අයගේ අනවශ්‍ය ක්‍රියා සම්බන්ධව අපි ක්‍රියා කරනවද කියන එක දාතිකර ජනාධිපතිතුමා අපි දැනුවත් කරා. එතුමාගේ පූර්ණ සහය ලැබුණා. දරුආග්‍රහතුම උත්පාදකගේ පූර්ණ සහය ලැබුණා. ඒ වගේම අමාත්‍යංශයේ පූර්ණ සහය ලැබුණා. අපි ක්‍රියාත්මක වෙන්න පටන් අරන් දැන් තියෙනවා. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් වරායේ නැගෙනහිර සහ බටහිර පර්යන්තයන් කඩිනමින් සංවර්ධනය කළ යුතු බව අමාත්‍ය රෝහිත අබේ ගුණවර්ධන මහතා පවසනවා. සංවර්ධනයේ සඳහා එන සමාගමේ ඉතිහාසය කුමක් වුවත් ඔවුන් වර්තමානයේ තම රජයේ ඉලක්කය අනිවාර්යෙන් සම්පූර්ණ කළ යුතු බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා. මේ අතර රට තුළ පවතින විරෝධතා සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. ශ්‍රී ලංකා වරාය අධිකාරියට වසර 42ක් සපිරීම නිමිත්තෙන් අද විශේෂ උත්සවයක් පැවැත්තුණා. ඒ වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සහ වරාය අධිකාරී කළමනාකාරීත්වය ඇතුළු කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් අපේ වරාය අධිකාරියෙන් නැගෙනහිර පර්යන්තය ඉදිකිරීම සහ මෙහෙයීම අපේ උරමත තියෙන අනික් වගකීමක්. ඒ ඉදිරි සංවර්ධන කටයුතු සහ මෙහෙයීම කටයුතු කඩිනමින් කරන්නට අවශ්‍යයි. ඉල්ලුම් පොතේ ඒ නෞකා ස්ථාමත් වැඩි වෙමින් පවතිනවා. අපිට අනිවාර්යෙන් මේ තරගයකට මුහුණ දෙන්න බෑ. නැගෙනහිර පර්යන්තයි බටහිර පර්යන්තයි විගස ක්‍රියාත්මක කරේ නැත්තම් නැගෙනහිර පර්යන්තය 20-23 අවසන් වෙනකොට අවසන් කරන්න, බටහිර පර්යන්තය අවසන් කරන්න, උතුරු දිය කඩ බටහිර පර්යන්තයේ දෙවන කොටසට මේ සියලු කටයුතු වලට අපි තා ඉක්මනින් ගමන් කළ යුතුයි. අපි ඔක්කොම එක මිටට එකට ශක්තියට වැඩ කළොත් අපිට පුළුවන් වෙයි මේ වරාය ක්ෂේත්‍රය මේ රටේ ආර්ථිකයට ශක්තියක් දෙන ස්ථානයක් බවට පරිවර්තනය කරන්න. ජේ බාර අමාත්‍යවරයා හැටියට බලාපොරොත්තු වෙන්නේ මගේ කාල සීමාව තුළ මේ වරාය ක්ෂේත්‍රයේ පරිවර්තනයකට ඉදිරියට යන්න. මේ වන විට බටහිර පර්යන්තය සම්බන්ධයෙන් අවශ්‍ය කරන සියලුම ගිවිසුම් ගතවීම් දෙපාර්ශ්වය සමගම සාකච්ඡා කරමින් යනවා. අපි බලාපොරොත්තු වෙනවා බටහිර පර්යන්තෙත් ඒ වැඩ කටයුතු අවසන් වෙච්ච ගමන් ඉතා ඉක්මනින් බටහිර පර්යන්තයේ වැඩ ආරම්භ කිරීම සඳහා. කොහොමද ඉන්දියාවත් එක්ක කොහොමද ඒක වැඩ කටයුතු කරන්නේ? පැහැදිලි ලෙසම ඉන්දියාවේ අදානි සමාගමස් සමග කොළඹ දකුණු වරායේ CICT පර්යන්තය ක්‍රියාත්මක කරන විදියටම තමයි ක්‍රියාත්මක වෙන ඔව් විසින් මේක ගොඩනගනවා, සාපිත කරනවා. අවුරුදු 35කදී නැවත සම්පූර්ණම බලය ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලැබීම සඳහා.
අපිට අදාළ වෙන්නේ නැහැ ඒක හැබැයි අපි බලාපොරොත්තු වෙන්නේ අපිත් එක්ක කරන ව්‍යාපාරය හරියට ක්‍රියාත්මක කිරීම ගැන අපි මේ ක්ෂේත්‍රය ගැන සොයා බැලීමේදී ඔවුන් මේ වගේ පර්යන්ත ගණනාවක් ක්‍රියාත්මක වෙනවා හැමතැනම වැඩ වර්ජන ගුරුවරු පව පාරට බැහැ කියාගෙන ආපු දේවල් කරගන්න බැරුව නේද මේ දඟලන්නේ සාමාන්‍යයෙන් සුරංගනා කතා අපි කියලා නැහැ අපි කිව්වේ පොළොවේ පය ගහලා ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල් මේ වෙලාව තමයි හොඳම වෙලාව ආණ්ඩුවට බිත්තියට හේතු කරන්න කියලා හිතනවා නම් අන්න එතනයි වැරද්ද සිද්ධ වෙලා තියෙන්නේ අන්න ඒ වැරද්ද තමයි අපිට පේන්නේ අද පාරවල්වල තියෙන්නේ एक्सप्रेस पर्ल नौकावें सिधु इंधन कांदुवें मेरट वेरल तीरेट हानि सिधुवी नतै समुद्रीय परिसर आरक्षण अधिकारी सभापति दर्शनी लहंदपुर महात्मिय पवसनवा विशेषाज्ञीन पिरिसकगेन युत खंडायमाक नौकावें सिधु हानिपूर्णे यदी सिटिन बवद अद पेवति उत्सवेकट एक्वेमिन्ने महात्मिय मे बव प्रकाश कला एक्सप्रेस पर्ल नौका अनुतुरीन अपवित्र वु वेरल तीरे पिरिसुदु किरीम संदहा यंत्र अटक परित्यागयक् सिदु किरीम अद सिदु वुना ए उस्वटके याव सरक्कुव वेरल तीरेदी अमेरिकानु डॉलर एक लक्ष असू दहसक पमन वटिना मेम यंत्रय मगिन वेरल तीरे एति प्लास्टिक पबलु एक्रेस किरीमट हेकियाव पवतिनवा හතලිසකක් පමණ විශේෂඥ කණ්ඩායමක් විවිධ ශේෂ්ඨ 10ක් ආවරණය කරන ආකාරය උන් හානිපූර්ණ පිළිබඳව හානි අධ්‍යයනය කිරීම සහ හානිපූර්ණ කෙසේ විය යුතුද කියන කටයුතු අධ්‍යයනය කරමින් පවතිනවා. වන්දි ලබාගීමේ කාර්යතාවලත් ඉතාමත් හොඳින් ඉදිරියට කරගෙන යමින් පවතිනවා. යම් කිසි ආකාරයකින් විශාල තෙල් සාන්දුවක් සිදු වුණොත් ඒට යොදාගත යුතු උපකරණ. මේ වෙනකොට නෞකාව ආසන්නයේ ටග් යාත්‍රාවක ගබඩා කරලා තියෙනවා. අපි දවසට දෙවතාවක් ඩ්‍රෝන තාක්ෂණය හරහා ගන්න ඡායාරූපු මගින් තෙල් පැල්ල මේ තත්ත්වය කොහොමද කියලා සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරී නිලධාරී දිනපතා මේ ස්ථානයේ දිගලා ජල සම්පත් ලබා ගන්න අපි නිරන්තරව අධීක්ෂණය කරනවා නැවේ තෙල් පැල්ලම කොයි ආකාරයකද කියලා. දැනට තියෙන විදිහට මෙය තුනී තෙල් පැල්ලමක් නාවික සතුන් එකක් පමණ දුරක විහිදිලා පසු ඒ වාෂ්පල යනවා අපි ඒ දකින්නේ නැහැ. සාගර තීරයට නැත්නම් වෙරළ තීරෙ ළඟා වෙනවා අපි දකින්නේ නැහැ. දැන් තවත් පුවත් කිහිපයක් हेटपु मुदल अमाते रवि करुणानायक सह पर्पचुअल ट्रेजरी समागमे अध्यक्षकवरेकु वन अर्जुन अलोशियस यनायट एरहिव अल्लस कोमिसम विसिन पेवरु नडुवक साक्षि विभागे संदहा सेप्तेंबर मस 6 वनदा केंदवन लेस कोलंब महाधिकरणे नियम कला मेम नडुवा द कोलंब महाधिकरण विनिसुरु महेन वीरमन महता इदिरिये केंदवनु लबुवा මේ අතර 2016 වසරේ තරුණයෙකු බරපතල රියානුතුරුකට ලක්කොට ඊට අදාළ කරුණු වසන් කර අසත්‍ය සාක්ෂි ගෙතීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව සැප්තැම්බර් මස 15 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. හැට නුවරළිය ප්‍රධාන මාර්ගයට කොටගල ප්‍රාදේශීය රෝහලසල තිබූ විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් මෙම මාර්ගය සම්පූර්ණයෙන් අද දහවල් අවහිර වී තිබුණා. ගම්පොළ සිට කොළඹ දක්වා ප්‍රවාහනය කරමින් තිබූ කසල තේ කිලෝ 4500ක් සැකකරුවන් දෙදෙනෙකු සමග අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. මාවතගම දෙල්ගොල්ල වත්ත ප්‍රදේශයේ නිවසක ඇඳක මෙට්ටයක් යට නයි පැටවුන් විශාල ප්‍රමාණයක් සිටියදී හමුව තිබෙනවා. පැටවුන් හට කිසිදු කරදරයක් නොවන ආකාරයට අද දින කුරුණෑගල බඩගමු රක්ෂිතයට මුදා හැර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. සියත ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමුවෙමු රාත්‍රියේ 9:35ට ඔබට සුභ සන්ධ්‍යාවක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න